ඔබ දස කිරිපිලිගන්න දත් මගේයාරු හැම විදිගන්න අදාරගෙනවලක වටසපයට පෝමද අලුත්ප සයිඩුව කැට් කරගන්න කියලා හෝම ෆෙක්ට් එක්කන හරිසිංවලට පේ නැති මේකට වැඩ්ඩුව කැට් කලනෑ හරි වගේ මංවලට මේ වටසප්ගේ බේසගත් පෙන්න්න ඉන්න හරිදි මේ බේසක එකයි හැත්තායි හරිදි මේ කට් කරන්න මුලිමයන් එටිවෙනචිකට එමටිමනිචකට ගේල්ලා මේරික ඇතුන ටච් කරලා එක්ට් එපිගේ ගින්ග දීලා වැඩ් කරන්න වටසපම ටෙක්ට් කරගන්න මුලින්ම ක් කරතර පසවා වටස එක මේදිර විය් කරගන්න අනි පැත්තේ මගේ ෆයිල්ලක විය් කරගන්න හරිදි මගේ ෆයිල් එක මේදර රච් කර ඉදර එක්ටක් ටූ ගෙනක තිලා ඕගෙදන ටකට මේදර එක්ටක්න එක්ටක්ට පස්සේ එක අතර තින එමටිමනිජ කියන පෝඩගේ මෙන්න මේ ලාසසේ හර තරැක් කරගන්න ඕන වැලගේ අන්තිමට තින හතනම් අට විදිර දීනයම් කල්ලා වැලගේ ඊලකට නොන අන්කට රීනයම් කරතම ඇට් කරගන්න ඕනේ වලගේ අට දෙවුණ නමේ විදිර එවිදරට ආදාර අන්කෙතම රීනයම් කරගන්න ට පස මේ රච් කරලා ක්ට ලස් කෙනක දීම මෙතන සේච් කරගන්න සිම්පල්ලඩි එම් වටසත් කියලා අනිවාරෙන්ම එම් වටසත් කිය මෙතන සර්ච් කරගන්න ඕනේ ඉස්මේරගෙනක දාලා මේ පලනිකට දර ටික්කේ දාලා මේදිර සච් කරගන්න මෙමවත් කටිනියු ගෙනක දෙන්න හරිලාට රීපලේසින් කරන් රිසල්් කෙනෙට කියල්ලා මෙතන පැගේ නම රිපලස් කරගන්න මගේ පැගේස් නම එක ජීබ වටස යිනිසා විදිර රීපලේස් කරගන්න හරි රීපලස් කරගෙන එතන ඩොට්ට රච් කරලා එක්සිට් කෙනක දීලා සේවගන්න එක්සිට් කෙනක දෙනවා කම්පයිල් වනට පස්සේ ඒ හපත්‍ර මේට්‍ර ඇඩ් කරගන්න ඒ ඇඩ්ඩුනට පස්සේ ඔයමෙන් මේ මේක විය් කරගන්න ඉළඟට ඔය මේ අතර එම් වටසත් කියලා සර්ච් කරලා වලක පැකේෂ්නම එක අදාගන්න එක පැකේෂ්නම එක ජීවිවටස පිරිමගේ විදිර අදාගන්න හරි අදාගෙන මේගේ කොපියක් කරගෙන එක දාගන්න වලගේ නෝට් පෑඩ් එකකට හරි මගේ නෝට් පැඩ්ඩට දාගන්න හරි මේක නෝට් පැඩ්ඩට දාගත්තා හරි ඉනඟට වටසපගේ ලාසයම් මේද රච් කල්ලා ඩක්සිඩිට ප්ලස් කෙනෙක දීලා ක්ලාසස් ටූ කෙනක සිලෙට් කල්ලා ඕකේ කරගන්න ඊළඟට මේක කොම් කෙනකට ගිල්ලා අපේ පැකේෂ් නමකට යනවා ඉට සවට පහට දයම්මේ හෝම් ඇක්ටිවිටි කියලා ඉස්මේලි එක හරිති හෝම ක්ටිවිටි ස්මේලික මෙන්න මෙතර බලාගන්න පුළුව ඒක මෙදිර ටච් කලේ ඇතුට යන්න ඒට මේකට පහට ඇති මේදිර ෆිල්ඩ් පබ්ලික් කියලා කෝට්ටික කොඩ බලාගන්න පුල අන්න ෆිල්ඩ් පබ්ලික් කෝඩ ඉවරන තැනින් මේදිර එන්ට දෙයක් ගාගන්න ඉනකට නොට පැඩටඇල්ලා ෆිල්ඩ් කෝඩ් එක මිස්සර දින ඩොට්ටගේ නම්ම කොපිය කරගන්න ඕනේ ඩොට්ටගෙන තුත් ක්‍රශයක් කෙන නිසා මින්දර ඩොට්ටගේ නම්ම කොපිය කරගන්න ළඟට ඒක මෙන්න මෙතන ෆිල්ඩ් කෝඩ්ටි කැටින් දාගන්න මේදිර හරි එක දාගත්තා ඉළඟට අයිචරක් නොට් පැඩටඇල්ලා අයිසරක් නොට් පැඩ්ටට මෙන්න මේ මෙතත් කෙනෙ මේ ඩොට්ටගේ දරම පහට කොපි කරගන්න ඕනේ මෙන්න මේ එන් මෙතට් කෙන දැන්ට එනක ඒත් කොපි කරගෙන අපි දාගන්න ඕනේ මෙන්න මේ ස්මේලිකෙන් මේ මාලිමාවට ටච් කරලා මේ රතුපාට මොක්කර මෙතඩ්ඩක් යටටි හරි මෙයාගේ මොක්කර මෙතඩ් එකක් යට තින මේ එන් මෙතඩ්ඩක්කාවෙන් දාගන්න හරි එකත් සේව් කරන්න ඉකට අයිසරක් කෝට්ටෙක්ට යිලා මෙන්න මේ එල් ඇන්ඩරෝයිටෙක්ස් කියෙන කෝඩ් එක කොපියක් කරගන්න ඕනේ එකත් තියනකට සච් කරගන්න එම්ටිමනජ එක තුළේ මුත්තියන්න තුසච් කර මෙන්න මේ වගේ එක රිසල්ට බලාගන්න පුළුව ඒකටින් එට දෙයක් ගාලා කෝට්ටෙක්ස් එක තියෙන මෙන්න මේ ඉන්නුව කෝඩ් එක දාගන්න තියෙන්නේ හරිදි අපි ඉන්නෝ කෝඩ්ඩ දාගමු මේ විදිර හරි ඉඟම සේව කරන්න සේවනාට පස මෙතන ටොත්තුන ටච් කරලා එක්සිට් කෙනක තිලා සේවෙන් එක්සිට් කෙනක දෙන්න එමටිමනජ වැඩිගන වර ළඟට පිට කරන්තියන්නේ මේ අපි හදාගත්තු වටස එක ඒපිගිටිටකෙන් විය් කරගන්න එක හරි මේක තියෙන්නේ එම්ට කියෙන ෆෝල්ඩ එක අපි මේ ඒපික විය් කරගම එපිගිටිටක එපිගිටිකට කියලා ඉලක්ටන් එපික ෆයිල් කෙනකට යන්න ඉඟට ඉදින් වල යන්න ඕනේ එම්ට කියෙන ෆෝල්ඩ එකට ඒක දින ඒපිගේසි ෆෝල්ඩ එක ඉනඟට අපි දැන් හදාගත්තු වත්සත් එක මේදිර ටච් කරලා පුඩට දිලා පාශල් ෆයිල් කියෙන දෙන්න ඉළඟට ස්ටිට ලවට්නට පස්ස ෆයිල්සට මාර් කරගන්න ට පස හරිස් කෙනට ලකට මෙතර ඇනිම් වන් කියර ෆෝඩයක් ඔය හදාගන්න ඕනේ ඇති මම ඇනිම් වන් කියලා මෙතර ෆෝඩයක් හදාගන්නවා හරිලට පිය ෆෝඩ එක රීපලස් කරගන්නන මගේ ෆයිල් එක තිර ඇනිම් වන් කියෙන ෆෝල්ඩ එක දාලා හරිති මම මගේ ෆයිල් එක තුටේ ඇනිම් වන් ගෙන තින මෙමක් සමටි තර රීපලස් කරගන්න යකට පාඩ ගිල්ලා අඩුත් ්‍රබල් වන්න කදාගන්න ගේ ්‍රබල වන්න ඇතින ්‍රබල් වීටුව කදාගන්න
මම ඩ්‍රෝගල් v1 එක හදා ගන්නවා. ඊළඟට ඒකත් මේ විදිහට රීප්ලේස් කර ගන්නවා මගේ ෆයිල් එකේ තියෙන ග්ලෝබල් ටික දාලා. හරි ඒකත් රීප්ලේස් කරගත්තා. ඊළඟට මම ලේඅවුට් v1 එක හදා ගන්නවා. මේ ලේඅවුට් v1 එකක් තියෙනවා, v2 එකක් තියෙනවා, v3 එකක් තියෙනවා. v4 එකක් නැහැ, ඒ නිසා මම v4 එකක් හදා ගන්නවා. ඊළඟට a4 එකත් මේ විදිහට රීප්ලේස් කර ගන්නවා මගේ ෆයිල් එකේ ලේඅවුට් කියන ටික දාලා. ඊළඟට මේකේ තියෙන ෆොන්ට්ස් කියලා ෆෝල්ඩ් එකක්, අන්නේ ෆොන්ට්ස් කියන ෆෝල්ඩ් එක දුරන මේ තියෙන ෆොන්ට් කියලා ෆෝල්ඩ් එක, ඒකට උඩ ගිහිල්ලා මේ දාලා ලොකුන් ටච් කරලා මගේ ෆයිල් එකේ ෆොන්ට් වල තියෙන මේ ෆොන්ට් එක මෙතන දාගන්න. හරි ඊළඟට ආයි එම්ටි මැනේජර් එකට ගිහිල්ලා මගේ ෆයිල් එකේ API කියලා දෙකින් එකේ තියෙන මෙන්න මේ කෝඩ් ටෙක්ස්ට් එක view කරගෙන ඒකේ මේ උඩම තියෙන කලර් කෝඩ් දෙක කොපි කරගෙන ඒක වැලියුස් එකේ නයිට් එකේ කලර්ස් වලට දාගන්න ඕනේ. අපි වැලියුස් නයිට් කියන ෆෝල්ඩ් එක හොයාගෙන ඒකේ කලර්ස් කියන එකේ රිසෝස් කියන තැන හැටින් දාගන්නවා මේ විදිහට. ඊළඟට ඊළඟ කලර් කෝඩ් එක වැලියුස් එකේ කලර්, ඊළඟ කලර් කෝඩ් එක වැලියුස් එකේ කලර්ස් වලට දාන්න දෙන්නේ. වැලියුස් එකේ කලර්ස් වල ඕපන් ඉන් එඩිටර් එකේ දාලා රිසෝස් කියන තැන හැටින් දා ගන්නවා මේ විදිහට. හරි ඊළඟට අපි RS එක ඇතුලේ සර්ච් කරන්න ඕනේ home stock කියලා මේ විදිහට. home stock කියලා මෙන්න මේ විදිහට ඊතලේ දාලා සර්ච් කරන්න ඕනේ. ඊළඟට මගේ රිසල්ට් දෙයක් එනවා. මම කරන්න ඕනේ අයිති එම්ටි මැනේජර් එකට ගිහිල්ලා මෙන්න මේ include layout ටික copy කරගන්න. මෙතෙන් එනවා. ඊළඟට ඒක දා ගන්න ඕනේ මෙන්න මේ home stock එකේ යටම තියෙන ෆීල් පේරන්ට් එක ගයි, නැත්නම් යටම තියෙන ෆ්‍රේම් ලේඅවුට් එකට උඩින් මෙන්න මේ විදිහට දාගන්න. ඊළඟට home stock IG එකට ඒ විදිහටම දාගන්න. හරි ඊළඟට අපිට තියෙන මේකේ manifest code එක දාන්න. අපි manifest code දැත් මේ විදිහට copy කරගමු. ඊළඟට API ID එකට ඇවිල්ලා මේ යට තියෙන manifest කියන එක touch කරන්න. ඊළඟට මෙතනින් මොකක් එකක් touch කරගෙන ඉඳලා open in new window කියනක දෙන්න. ඊළඟට මෙයාගේ තැනකට velocity-ක් මෙහෙම අතින් පහළට යන. ඊළඟට search කරන තැනට කියලා මේ line number කියන තැනට 9 ටිකක් ගහගන්න. ඊළඟට මෙන්න මේ ඉතලේ touch කරන්න. ඊළඟට මේක යටටම යනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ මොකක් එකක් activity code එකක් ඉවර වෙන තැනින්. මෙන්න මේවාගේ ඉවර වෙන තැනකින් space ටිකක් තියලා අපි copy කරගෙන ආව code එක දාගන්න දෙන්නේ. මොකක් එකක් activity code එකක් ඉවර වෙන තැනින් දාගෙන මෙතනින් back වෙන save කරලා. හරි ඊළඟට අපිට තියෙන්නේ මේක build කරන්න. බිල්ඩ් කරද්දි මම කරේ එකක් ආවා, තේර එක හදාගන්න විදිය දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ API කිරේ ක්‍රෑෂ් ෆික්ස් කියලා. අන්න එක බලලා තේර එක හදාගන්න පුළුවන්. මම මේ app එක බිල්ඩ් වුණාට පස්සේ වීඩියෝ කරනවා. හරි ඉතින් ඔයාලට මේ නැති උඩට ලස්සනට සයිට් එක ඇදලා දෙනවා alt icon එකකින්. හරි ඉතින් මේ දෙර ඔයාලගේ සයිට් එක ඕපන් වෙනවා. මෙතන ඔයාලගේ WhatsApp එකේ පාට අනුව මේවයි පාට වෙනස් වෙනවා ඔක්කොම. හරි ඉතින් ඉතින් මේ විදිහ තමයි අලුත් සයිට් එකක් ඇඩ් කරගන්නේ. ඉතින් මගේ තවත් ටියුටෝරියල් එකකින් ඉක්මනටම හම්බෙන්නේ.